অন্য হয় ভ্যান লাইফ আগে মেয়ে দাও সালে তাবার টিকে দাও সা লোক এনো না পে পড়ি দুব নেই দে মিলি মেয়ে না পে লোক দুব হ্যালো লোক দুব হ্যালো আমি ইনি লাসন পঞ্চি নগরে গেটে কাপল কেন নগরে নাম আই ওয়ান্ট টু বি দানো আলো নুন দিয়ে গেটে ආයිබෝන් පිළිගන්න අලුතම වීඩියෝ එකට ඉතින් ඔන්න අප්‍රේල් මාසේ ඉවර වෙගෙන එන්නේ ඒ කියන්නේ දැන් හිමීට මට පොන් ජනල් ලාස්නේ කාලේ ජූනි මාසේ මැද වගේ වෙද්දි සම්පූර්ණ වෙලට ඉවර වෙනවා. එහෙම තමයි දැන් ප්ලෑන් එක. මේගොල්ලෝ ඔන්න පේන්නේ කපල්න් කියන ජර්මනියේ තියෙන ලස්සනම නගරයකට යද්දි තියෙන පාරේ. ඉතින් මේ දවස්වල සම්පූර්ණම තියෙන්නේ මේ රැප්ස් තමයි. යායට ඔයගොල්ලෝ පේනවා. රැප්ස් හැම තැනම තියෙනවා. කහපාටට අකර ගානක් ජූනි මාසේ වගේ වෙනකම් මේගොල්ලෝ මේක අස්වැන්න නෙල්නවා රැප්ස් මේ හදන්නේ තෙල් තෙල් තමයි අපි ගන්න මේකෙන් මේ ජර්මනියයි තෙල් තමයි හදන්නේ මේකෙන් ඒ කියන්නේ ජර්මනි හරියටම මැයි මාසේ අප්‍රේල් මාසේ ඉඳලා මැයි අග ජූනි මුල වෙනකම් රැප්ස් තමයි තියෙන්නේ ඉතින් මේවා ඇවිල්ලා මේ තෙල් තමයි මේගොල්ලෝ හදන්නේ මේකෙන් ඔයාලා පේනවා එහෙනම් ට්‍රැක්ටර් වලින් තමයි මේක යන්නේ මේක මල් ගොඩාක් පිපුණට පස්සේ එහෙනට ගඳ ගහනවා. මේ කියන්නේ මල් පිපිල වැටෙන්න ගත්තට පස්සේ මේ තියෙන වගාවක් මට හිතාගන්න බැ මේ වගාව මොනවද කියලා. මොනවද වගාව කියලා මට හිතාගන්න බැ බලන්න ලස්සන. ලංකාවේ කුඹුරු ඇයල් වගේ තමයි. ඉතින් ගම කියන්නේ හරි ලාමුතු දෙයක්, හරි ලස්සන තැනක්. හිත නිවා ගන්න, හිත සංසුන් කරගන්න, භාවනාවක් වගේ තැනක්. හැබැයි මේ ජර්මනියේ ගම්වල ජීවත් වෙන එක ටිකක් මට පුද්ගලිකව අමාරු දෙයක්. ඒකට හේතුව මේ මට වටේට මිනිස්සු ඉන්න ඕනි. ඒ නගරේ දැනන දේ වෙනස්, ගමේ දැනන දේ වෙනස්. හැබැයි ගම කියන්නේ ඉතින් දාහයෙන් සම්පතක්. ඒත් ජර්මනිය වගේ රටවල් වල ගම්වල ජීවත් වෙන්න ටිකක් ඒ කියන්නේ රැකියා කරදී නගර ටිකක් ටිකක් අමාරුයි. සහ මට හුරු වෙන ටිකක් යනවා. ඒත් ගම්වල ජීවත් වෙන ගොඩක් අය කැමති ලංකාවේ වගේ රටවල් වලින් ඇවිල්ලා ගම්වල කියන්නේ ගමේ ජීවිතේ වටිනවා. ඇත්තටම මමත් ගමක මිනිස්සෙක්. ඒත් ගමේ ජීවත් වෙන්න ටිකක් අමාරුයි ජර්මනියේ. මේ මගේ ගමේ මම ජීවත් වෙන කැමති ලංකාවේ. හැබැයි ජර්මනියේ ගමක ජීවත් වෙන එක ටිකක් අමාරු දෙයක්. හැබැයි භාවනාවක් වගේ දෙයක්. ඔනගොල්ලොන්ට පේනවා රැප්ස්. රැප්ස් තියෙන්නේ කිව් වගේ අප්‍රේල් මැයි. මේ රැප්ස් වලින් මොනවද කරන්න පුළුවන් කියලා බැලුවොත් රැප්ස් වලින් කේක් හදනවා, රැප්ස් වල රැප්ස් තෙල් ගන්නවා. ඉතින් ටොන් ගණන් ජර්මනිය මේ කාර්මික රටවල් වල බලන්න මේගොල්ලොන්ගේ කෘෂිකාර්මය. යායට මේ තියෙන්නේ කහපාටට ඉන්දියාවෙත් තියෙන මේ වගේ මල්. ඉතින් මේ තාම හරියට පිපිල නැහැ. මම ඉන්නේ මේ අප්‍රේල් මාසේ අන්තිම ඉස්සරහ දොර හෙල පිටිපස්ස
හරි ඔන්න අපි යන්න යන්නේ මෙතන තමයි තේ බීපු තැන හරි යන්න යන්නේ අපි ඉස්සරහට බීච් එකට මෙතන ඉඳලා කිලෝමීටර 10ක් එහා පැත්තේ තමයි නෑ ජර්මනි ප්‍රාන්ත 16න් දකුණු ජර්මනි කියන්නේ බැවේරියා හැම තමයි ලස්සනම කඳු හැම මමත් පුදුලකව ඒ පැත්තට තමයි කැමති හැබැයි ඊට පස්සේ උතුරු ජර්මනි කියන්නේ ලස්සනම පැත්තක් මං හිතන්නේ මේ බීච් එකට අපි යන අවුරුදු 5කින් විතර ඒකට හේතුව අපි මේ උතුරු ජර්මනියට එද්දි මේ අපි පොඩි ගමක හිටියේ මේ ගමට මේ බීච් ළඟයි ඉතින් ගමට අපි කලින් හිටියේ ගමක එතකොට ඒ ගම ඉඳලා මේ බීච් එකට ගොඩක් ළඟයි ඒ දැන් අපි ඉන්න ටවුන් එකේ කීලි කියන ටවුන් එකේ ඉඳලා මේ බීච් එකට දුරයි වෙන බීච් තියෙනවා ඒතර හතර වටේම බීච් තියෙන මේ පැත්තේ يعني අපි ඉන්නේ මුහුදු බඩ ප්‍රදේශ වල එතකොට අපි මේ ඉන්නේ පළන මතක අලුත් කරගන්න අවුරුදු ගානකින් ෂෝන්හාගන් කියන බීච් එකට හරියටම ගත්තොත් එමිලි පොඩි කාලේ කියන අපේ ලොකු දුව මාස හතරක් පහක් විතර අපි මේ මටද වාහනේ තාත්තේ ගත්තට පස්සේ වෑන් එක දැන්ට බාගට හදලා තියෙන්නේ. ඉතින් තව ගොඩක් හදන්න තියෙනවා. ඉතින් ඇත්තටම තව මං හිතනවා දැන් අපි ඉන්නේ මේ අප්‍රේල් මාසේ 30 මැයි මාසේ අග ජූනි මාසේ මුල වෙද්දී මම වෑන් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරනවා. වාහනද? ඔව් අනේ. මෙන්න අපේ සමාජික තුන් දෙනා. ඒ තුන් දෙනාට මේ පැත්තේ මම ඉස්සරහ තමයි නිදාගන්නේ ඉස්සරහට වෙනවා මම එදක් කරන් තියෙනවා ඒ ඇඳ මෙන්න මේ උඩ දාලා තියෙන්නේ ඔව් අපිට මේ ඉඩ අවශ්‍යයි නැත්තම් මෙතන බාත්รูම් එකක් හදන්න පුළුවන් මේ ඉතින් බබාලා දෙන්නේ මෙතන යන හන්ද අපිට මේ බාත්รูම් එකක් නෑ මේකට කොමඩ් එකක් විතරයි තියෙන්නේ පොටි එකක් ඔහම තමයි දැන් හදලා තියෙන්නේ ටික ගත්තට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ගැන විස්තරාත්මක වීඩියෝ එකක් මම කරනවා ඉස්සරහට ඔයාලා බලාගන්න පුළුවන් දැනට මොනවද කරලා තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට සෝෆා එක හදලා තියෙනවා එතකොට මෙන්න මේ ස්පේස් එකට මෙන්න මේ ලෑල්ල දාන්න පුළුවන් මේක මෙතනට එනවා එතකොට මෙන්න මේ කෑල්ල මෙතනට එනවා මේ විදිහට ඇඳ එතකොට මේ විදිහට මේක දිගට ඇරෙනවා එතකොට මේක එන්නේ මෙතනට එනවා ලිප මේක අනිවාර්යයෙන්ම ෆික්ස් තියෙන්න ඕනේ මොකද මෙහි තියෙනවා අනුමැතියක් ගන්න මේකට. එයා ඒකට අනිවාර්යයෙන්ම ලිප තියෙන්න ඕනේ මේ විදිහට. මෙතනට එනවා සිංක් එක. ඒ සිංක් එක තාම හදන ගමන් එන්නේ. ඊට පස්සේ මෙතන ඉඳින ගැලුම් දෙක. ඔලික තමයි මෙතන තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ අපිට බඩුව නම් මනම් තියාගන්න තැන්. සාලය ওই විදිහට තමයි තියෙන්නේ ඉස්සරහා උඩ තියෙනවා පැක් එක. ඉතින් මේකේ තව පොඩි වැඩි ටිකක් තියෙනවා. මෙන්න මේ දෙපැත්තට පාක දෙකක් එනවා උඩ සෝල පැනල් එකක් ගන්නවා ඊට පස්සේ තව බැටරියක් එනවා ඇතුළට එහෙම තමයි කරන්නේ
හරි. වෑන් එකේ වැඩි ඉවර වෙනවා අනිවාර්යයෙන්ම ජූනි මාසයේ මුල් සතියේ වගේ වෙද්දි ඉවර කරනවා. එතකොට අපි ලොකු රවමක් යන් කලින් වගේ. මම හිතන මේ වර්ධම ඩෙන්මාර්ක් පැත්තට තමයි යන්නේ හිතන්නේ වැඩි දුරක් යන වේ බබත් එක තාම පොඩි නිසා. ඊට පස්සේ ලබන වර්ධිත ලොකු ට්‍රිප් එකක් යන හිතාගෙන ඉන්නවා. ඩෙන්මාර්ක් මට මං ඉන්න තැන ඉඳලා ඉච්චර දුරක් නෑ. පැයෙන් එකහමාරෙන් ඩෙන්මාර්ක් වල. මෙන්න බලන්න කොච්චර පරිසරයට සංවේදීද මේ මිනිස්සු කොච්චර ලස්සනට පිරිසුදුව තියෙනවද කියලා. මේ බීච් ඒරියා එකක් කියලා කිසිම මේ කුණු පොදක් අරෙමේ නෑ. ලංකාවේ බීච් ලස්සනට තියෙනවා. හැබැයි වැඩිපුර ලස්සනට තියෙන්නේ මේ හෝටෙල් ආශ්‍රිත බීච් තමයි. බලන්න ශ්‍රී ලංකාවේ තැනක් වෙනම තියෙනවා. එහෙම బీచ్ బల్లు తెల్లంకా කුකුළු යට බය එයා කුකුළුන්ට බය වුණාට කියලා. දන්නවද ඒක? රයිට් මේ බලන්න මේ 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 බීච් එකේ එන්න ගැඹුරට යනවා ප්‍රපාතෙට. රයිට් ඒ කියන්නේ මෙන්න මෙතන බෑවම එන්න වැඩි වෙනවා. ඔව් ෂුන් හැවෙන්. කොහොමද මයි? ජර්මනි මොහොද? හරි. ඔන්න අපි දෙන්න වැවිදින්න. අම්මා අනිත් බබත් එක්ක මම ලොකු බබත් එක්ක අපි දෙන්න ඔන්න දැන් ආමෝ හැල යන්න යන්නේ. ඔන්න අපි කෝපි ගත්තා, අයිස් ගත්තා, කේක් ගත්තා. කොහොමයි දවසේ කියලා. දේවි අරනේ මදු මල් පිපෙනා දිගුරෙව් ජීවිතේ තවත් එක දවසක් බෙදා ගත්තේ. ඉතින් නගරෙ ඉද්දි ගමට පොඩ්ඩක් ආවට පස්සේ කොහමද ෆීලින් එක බීච් පැත්තට ආවට පස්සේ කියලා. ඉතින් ඔගොල්ලෝ දැක්කා රැප්සි ආයවල්, ඒ වගේම ජර්මනි බෝල්ටික් මොහොත වීඩියෝ ගැන හිතන දේවල් කියන්නේ. ඒ වගේම තමයි මේ රැප්සල් ආයවල් ගැන කියද්දි කියන්න ඕනේ ජර්මනි මෙච්චර කාර්මික රටක් කියලා ගොඩාක් වගබීම් තියෙනවා. ඒගොල්ලෝ ඒ හරිත සංවර්ධනය කියන්නේ පරිසරයට දෙන තැන, කොෂධර්මයට දෙන තැන විදිහට දීලා තියෙනවා. ගින් එන අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් මම ප්‍රදීප්. channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. අලුත් තැනකදී හම්බ වෙනකම්. ම වසන්ත දිවි අරනේ සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදී කතරේ ඔබ සිහිල් දොලක්සේ පාවී